සිංගප්පූරුවේ කැටොන් චතුරස්‍රයේ පිහිටි හොලිඩේ ඉන් එක්ස්ප්‍රස් හෝටල් කාමරයක් තුලදී පිහියෙන් යන තම බිරිඳව ඝාතනය කළ බව කියන ශ්‍රී ලාංකිකයෙකු පසුව ඒ අසල පිහිටි පොලිස් මුරපොළකදී තමා කළ ඝාතනය පාපොච්චාරණය කිරීමෙන් පසුව ඔහුව අත්අඩංගුවටගෙන තිබෙනවා 37 වෙනිදි සැමියා ඒෂාන් තාරක කුට්ටිගේ බවත් 32 වෙනිදි බිරිය දියවින්නිගේ සෙව්වන්දි මදුකා කුමාරි බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා ඝාතනයේ සිදු ඇත්තේ පසුගිය සෙනසුරාදා දහවල් කාලයේදී බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ 37 වෙනිදි ඒෂාන් තාරක සවස 5:05ට පමණ හෝටලයට කිලෝමීටර 1මාරක් පමණ දුරින් පිහිටි පොලිස් මධ්‍යස්ථානයකට පැමිණ ඝාතනය කළ බවට පාපොච්චාරණය කිරීම සමග පොලිසිය අපරාධය ගැන දැනුවත් වී ඇත. ඉන්පසුව සෙනසුරාදා පොලිසිය නිලධාරීන් ඔහු කියූ 9 වෙනි මහලේ පිහිටි හෝටල් කාමරයට යවා තිබූ අතර මියගිය කාන්තාව කැපුම් තුවාලයක් සහිතව නිශ්චලව වැටී සිටිනු දැක ඇති බවත් පරිපූර්ණක වෛද්‍යවරුන් විසින් ඇය මියගොස් ඇති බවත් ප්‍රකාශ කර ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබුණි. සිද්ධියට යොදාගත් බවට සැකකරන පිහියක් හෝටල් කාමරයේ තිබී සොයාගෙන ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළේය. මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබා දීමෙන් පසු සඳුදා දින අධිකරණයට පෙනී නොසිට ඔහු සතියක කාලයක් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් අපරාධයේ සිදු වූ ස්ථානයට ගොස් නඩු භාණ්ඩ නැවත ලබා ගැනීම සඳහා පිටතට ගෙන ඒමට අවසර දෙන ලෙසත් පැමිණිල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියේය. උසාවියේදී ඒෂාන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට නීතිඥයෙකු සම්බන්ධ කර ගැනීමට කතා කරන ලෙස ඉල්ලා සිටියේය. මෙම නඩුව සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී ඇති නමුත් පරීක්ෂණ පැවැත්වන බැවින් ඔහුට කිසිවෙකු සමග සංනිවේදනය කිරීමට දැනට අවසර නොමැති බවද පැමිණිල්ල විසින් ප්‍රකාශ කළේය. මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ සැප්තැම්බර් මාස 8 වෙනි දින හෝටලයට පැමිණි අය බවත් ඝාතනය සිදුවන්නේ පැමිණීමෙන් දිනකට පසු 9 වෙනිදා බවත් වාර්තා විය. ඔවුන් සංචාරක වීසා මත නිවාඩුවක් සඳහා එරටට පැමිණි අය බවත් පොලිසිය ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත් ඔහු මිනීමරුව සිදු කර ඇත්තේ සිංගප්පූරුවේදී බැවින් ඔහුට එරට ක්‍රියාත්මක දැඩි නීති රාමුව යටතේ වර්ධ සම්බන්ධ උසාවි මිනිශ්‍යයකට ලක්වනු ඇත. මිනීමරුමකට වර්ධකරු වූහොත් ඔහුට මරණීය දඬුවම් ලැබෙන ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර ඇත. මේ වගේ අලුත්ම දේවල් ඉක්මනටම දැනගන්න නොදුටුලෝ වටා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගාම දැනගන්න එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.